welcome to glow up with yellow shark. ඉතින් හැමෝටම සුබම සුබ සුබ අනුරාධපුරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලන් අපිත් එක්ක පහුගිය සතියේ ලෙක්චර් එකලා හිටියා හයා කලර් පාඩමක ෂැම්පු පාඩමක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඕගොල්ලෝ දැන් අපිත් එක්ක ඉඳලා එකතු වෙලා ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ හයා කලහේකදී කොහොමද සෙක්ෂන් කරන්නේ කියන එක. සම්ප්‍රදායිකව ඕගොල්ලෝ ඉගෙන ගන්න විදිහේ ඔබට ගිහිල්ලා තව මොනවද අපිට සෙක්ෂන් කරන්න තියෙන ක්‍රම කියලා අපි බලමු අද පාඩම. ඉතින් ඔගොල්ලෝ අපේ පරණ පාඩම් බලලා නැතියා ඉන්නවා නම් මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පුළුවන් අපේ පරණ පාඩම් ටික බලන්න. ඒ වගේම තමයි අපිව subscribe කරලා bell icon එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට අපිත් එක්ක අපේ අලුත් පාඩම් වලත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හැමති යාළුවෝ ඉන්නවා නම් මේ ගැන interest ആയി ඉන්නවා නම් ඒක channel එක share කරන්න. ෂෙයා කරන්න ඒක අපිටත් ලොකු පිටුවහලක් අපේ channel එකට. ඒ කියන්නේ අපිට මේ වැඩේ දිගටම කරන් යන්න. ඒ වගේම තමයි අලුත් දේවල් මොන හරි තියෙනවා නම් ඕගොල්ලන්ගේ අදහස් අපිට comment කරන්න. තව ඉගෙන ගන්න ආස පාඩම් තියෙනවා නම් තව මොන හරි අපි අලුත් වෙන්න ඕන දේවල් තියෙනවා නම් අපිට comment කරන්න. අපි ආසයි ඕගොල්ලන්ගේ comments උත් දැන ගන්න. ඒ වගේම තමයි මේවා කීත් එක්ක එකතු වෙලා ඉගෙනගෙන ඒ දැන් ඔගොල්ලෝ මොන හරි කරපු දේවල් තියෙනවා නම් ඒ දැන් සක්සස් වෙච්ච දේවල් නැත්නම් ප්‍රශ්න තිබෙච්ච දේවල් තියෙනවා නම් අපි ඒ දේවල් කමෙන්ට් කරන්න. ඉතින් ඒ දේවල් ගැන අපි කතා කරමු. එහෙනම් අපි අද පාඩමට යමු. අපි මම අද කිව්වා වගේ සෙක්ෂනින් කරන ක්‍රම කියලා ගත්තු සම්ප්‍රදායික විදිහට අපි ගොඩක් කලාවට සෙක්ෂන් කරන එකම විදිහට. මොකද ඒකට රීසනම තමයි හැමදාම උගන්වන්නේ ඒ ක්‍රමයට. ඒකට හැමදාම උගන්වන්නේ ඒ ක්‍රමයට වුණාම ළමයි හැමදාම කන්ටිනියු කරන්නේ ඒ පරණ ක්‍රමේ. අපි බලමු පරණ ක්‍රමේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් පොඩි පිටිපස්ස ගත්තම පොඩි මැද්දෙන් බෙදෙන මෙන්න මේ වගේ හොරසොන්ටල් ලයින් තමයි සාමාන්‍යයෙන් ඉගන්නේ. අපි වීප් කරන්න ගන්නේ මෙන්න මේ වගේ ලයින්ස්. උඩ මේ වගේ ලයින්ස් අපි වීප් කරලා මෙතනින් ෆයිල්ස් දානවා. ඒ වගේම සයිඩ් එක ගත්තම අපි මෙන්න මේ විදිහට වීප් කරන මේ වගේ සෙක්ෂන්ස් වල මෙහෙම දානවා. එහෙම දැම්මම ඔයගොල්ලන්ට ඇත්තටම කොණ්ඩෙ පිටිපස්ස පේනකොට ලස්සන ලයින්ස් පේන්නේ නැහැ. ඔයගොල්ලෝ ෆොටෝස් වල වීඩියෝස් වල දකින ලස්සන ලයින්ස් එක පේන්නේ නැහැ මේ සම්ප්‍රදායික විදිහට. ඔයගොල්ලෝ සෙක්ෂන් කරනකොට නමුත් ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ ඔයගොල්ලන්ගේ කලයක තව ලස්සන කරගන්න මේ සෙක්ෂනින් මෙතනට ගිහින් අපි කන්ට්‍රෝල් මේ ක්‍රමයට ගත්තොත් එහෙම මෙතනම ඔයගොල්ලන්ට සෙක්ෂන් කරලා තියෙන ක්‍රමෙත් එක්ක ගත්තොත් නේප් ඒරියා එක අපි මෙන්න මේ ක්‍රමයට සෙක්ෂන් කරමු. මෙන්න මේ විදිහට සෙක්ෂන් කරාම ඔයගොල්ලන්ගේ නේප් ඒරියා එකේ තියෙන උත්තරම මේ හියා ලයින් එකේ ඉන් ඩීටේල් කලර් එක පේනවා. එතෙන්ද කොයි විදිහකටවත් කවර් වෙන්නේ නැහැ. ඉතින් ඉන් ඩීටේල් නේප් ලයින් එකේ මේකෙන් පොඩි උඩට ගැට ගැහුණු ලස්සනට ලයින්ස් පේන්න නම් ඔගොල්ලෝ අඟල් භාග අඟල් කාල වගේ තා කුඩා සෙක්ෂන්ස් මෙන්න මේ නේප් ලයින් එකෙන් ගන්න ඕනේ. එතකොට මේ නේප් ලයින් එක මේ ඔයගොල්ලන්ගේ මෙතන තියෙන මේ ක්‍රවුන් සෙක්ෂන් එක මේ ඔයගොල්ලන්ගේ ක්‍රවුන් සෙක්ෂන් එක. එතකොට මෙන්න මේ ක්‍රවුන් සෙක්ෂන් එක අපි V ආකාරයෙන් බෙදලා තියෙනවා. ඊට පස්සේ අපි මේ සයිඩ්ස් වලට යනකොට අපි සෙක්ෂන් කරන්නේ මෙන්න මෙහෙම ඩයග්නල් ආකාරයට. මෙන්න මෙහෙම ඩයග්නල් ආකාරයට ඔයගොල්ලෝ සෙක්ෂන් කරාම හයා ලයින් එක මෙන්න මේ කන පිටිපස්සෙන් වෙල ප්‍රදේශයෙන් කොණ්ඩේ උඩට ඇට ගැහුවම ඔබලන්ට මෙව ලස්සනට ලයින්ස් උඩට පේන සෙක්ෂන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ෆ්‍රන්ට් එකට ආවම ෆ්‍රන්ට් එකේ තෝරන මෙන්න මේ සාම්ප්‍රදායික විදිහට ගන්නෙ නැතුව මෙන්න මේ හෙයා ලයින්ස් මෙන්න මෙහිම මෙන්න මේ ආකාරයට ඩයග්නල් ලොවර් කලර් කරොත් ඔබලන්ට මෙන්න මෙතන ලස්සනට මෙන්න මේ විදිහට පොන්නේ පිටිපස්සට ගැට ගහන ලයින්ස් ගන්න පුළුවන්. මේක ඔගොල්ලෝ try කරලා බලන්න ඕනේ. ඒ වගේම ෆ්‍රන්ට් එක මේ ඉස්සරහා කොටස ගත්තම
ඉස්සරහ කොටසත් ඒගොල්ලන්ට දැන් දකින්න ඇති මේ මෙන්න මේ වගේ ලස්සන බෑන්ඩ්ස් කලර් කරලා තියෙනවා ෆොටෝග්‍රාෆ්ස් වල. ඒක ගන්න නම් ඔයගොල්ලෝ එකක් මනි ෆයින්ඩ් එක මෙන්න මේ වගේ ට්‍රයැන්ගල් කොටසක් වෙන් කරගන්න ඕනේ. මේ ට්‍රයැන්ගල් කොටස ඔයගොල්ලන්ට ඕන ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තරම්ම වෙන්න ඕනේ නැහැ. සමහරක් වෙලාවට මෙන්න මේ පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ පැටර්න් එක ක්‍රියේට් කරන විදිහට වෙන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයගොල්ලෝ ඉතාම කුඩා කොටස් මෙන්න මේ ආකාරයෙන් ගත්තම ඔයගොල්ලන්ට ඇත්තම ෆ්‍රන්ට් එක දැන් ෆ්‍රන්ට් මූණ අපි මෙහෙම ඉස්සරහෙන් ගත්තොත් මෙන්න මේ විදිහට ලස්සන ෆ්‍රේම් වල ෆනල් ලයින්ස් දාගන්න හැකියාව තියෙනවා. මේ විදිහට මේක ලස්සනට එන්න නම් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට පැටර්න්ස් වලට කලර් කරන්න ඕනේ. මම මේ දැන් ඔයගලට ෆොටෝ එකක් එකට දාන්න. මේ ෆොටෝ එක විදිහට කලර්ස් ඔයගලන්ට ලයින්ස් ගන්න අවශ්‍ය නම් මේ විදිහට සෙක්ෂන් කරන්න ඕනේ. මේ සම්ප්‍රදායික විදිහ හැමදාම කරන්න එපා. අලුත් ක්‍රම කරන්න. ඒ කියන්නේ මේ මම ඔයගලට කියලා දුන්නේ සෙක්ෂනින් කරන එකෙන් එක ක්‍රමයක් විතරයි. මේ වගේ ක්‍රම ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි අපි එක දවසක් කතා කරමු බලයාජි. ඒ වගේ දෙයක් ගැන කතා බලයාජි ඔම්රේ වගේ කලර්ස් සෙක්ෂන් කරනකොට කතා කරමු. අපි වෙන මේක ට්‍රයි කරලා බලන්න. අපිට කමෙන්ට් කරන්න පුළුවන් කොහොමද ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක කියලා. අනිත් දවසේ හම්බෙමු. බලයාජි ටෙක්නික්ස් ගැන කතා කරමු.